ජීවිතය දිනනවා කිව්වහම ඔබට අනිවාර්යයෙන් මතක් වෙන්නේ පිරිමි පාර්ශවය. නමුත් අද ලෝකයේ ජීවිතය දිනනවා කිව්වහම අපිට නොඑක් විදිහේ පුද්ගලයන් නොඑක් විදිහේ කාන්තාවන් මතක් වෙනවා. අද අපි හිතුවා ඔබට ජීවිතය තුළින් අන්න ඒ වගේ ආදරණීය කාන්තාවක් ගැන කියලා දෙන්න ඕනේ කියලා. මේ ඔටාරා දෙල් ගුණවර්ධන ආදරණීය කාන්තාවක් ආදරණීය යුවතියක් ජීවිතය දිනන්නේ ඇය ඇගේ සොයන් උත්සාහයෙන්. ඇය සොයන් විවසායිකාවක්. අපි අද සූදානම් වුණා ඔබේ ජීවිතයට ලයිෆ් තුළින් තවත් ජීවිතයට බොහෝ දේවල් කියලා දෙන්න. ඇතර මං ඉස්කෝලේ ගියේ කොළඹ. මගේ හුඟක් ජීවිතය ගත කරේ කොළඹ තමයි. ඉතින් පොඩි කාලින්දම මගේ ලොකුම කැමැත්ත තිබ්බේ සතුන් සහ පරිසරය තමයි. දැන් තියෙන කැමැත්ත තමයි ඒ කාලෙත් තිබ්බේ. පොඩි කාලින්දම මං හැමතිස්සම සතුන්ට උදව් කරා, අසනීප වුණ සතුන්ට බෙහෙත් කරා. ඉතින් ඒ පොඩි කාලෙත් ඒක තමා කරේ. මං වැඩිම දක්ෂ වුණේ ක්‍රීඩාවලට සහ ස්විමිං සහ නැටුම් වලට. ඒ වගේ දේවල් තමා මං ගොඩක්ම මගේ කාලේ ගොඩක් ඒ වගේ දේවල් වලට තමා ගත කරේ. මං එච්චර ඉගෙන ගන්න එච්චර දක්ෂ වුණේ නැහැ. නමුත් ක්‍රීඩාවලින් එහෙම මං ගොඩක් ඉදිරියට ආවා. මේ ඉස්කෝලේට විතරක් නෙමෙයි, ලංකාවටත් මං හර්ඩල්ස්, හයි ජම්ප් මේ තරඟවලට මේ පෙනී සිටියා. ඉතින් ඒ පැත්තට තමයි මං ඇත්තට වැඩියෙන්ම දක්ෂ වුණේ. ඉතින් ඉස්කෝලේ සහ මේ යුනිවර්සිටි එකේ මං ඇත්තට ඉගෙන ගත්ත විද්‍යාව බයෝලොජි තමයි මගේ ඩිග්‍රී එක. ඉතින් මං ඒකත් කරේ මගේ සතුන් සහ පරිසරයට තියෙන ආදරය නිසා. හැමතිස්සෙම මට මගේ කැමැත්ත තිබ්බේ සතුන්ට පරිසරයට වෙනසක් කිරීමට, සතුන්ට ජීවිතවලට වෙනසක් කිරීමට, පරිසරය රැක ගැනීමට. ඒක තමයි දා ඉඳන්ම කැමැත්ත තිබ්බේ. ඉතින් ඒක තමයි මං ඉගෙන ගත්තේ. ඉතින් ව්‍යාපාරයක් හැතර මං පටන් ගත්තේ මේ වගේ දේවල් කරන්න මේ මුදල් අවශ්‍යයි. ඉතින් ව්‍යාපාරය පටන් ගත්තී ඇත්තට මට මුදල් තිබ්බේ නැහැ. මම පටන් ගත්තේ බොහොම පොඩි විදියට. මේ ලංකාවේ තිබ්බ ෆැක්ටරි වලට ගිහිල්ලා එතනින් ඇඳුම් අරගෙන කාරකේ දාලා, ඒ කාරකේ මෙතකට වෙනත් කොළඹ තිබ්බ වෙනත් අලවිසෑල් වලට ගිහිල්ලා මේ ඒ ඇඳුම් විකුණලා තමයි ඉස්සලම පටන් ගත්තේ. ඊට පස්සේ මම ටී-ෂර්ට් උත් හැදුවා. මේ ලංකාවේ හොඳ දේවල්, මේ ලංකාවේ සත්තු වනජීවී සහ ලංකාවේ මේ ටුවරිසම් පැත්තට හරියන ටී-ෂර්ට් විකුණන්න. ඒක තමයි ඉස්සලම කරේ. ඉතින් එතනින් තමයි ඇත්තට එතනින් ලැබෙන මුදල් වලින් තමයි මම මේ ඒ දවස්වල මේ අලියන්ට සහ වෙනත් ඒ වගේ වනජීවීන්ට උදව් කරේ එතන ලැබෙන සල්ලි වලින්. ඉතින් එතනින් තමයි ඇත්තට දවසින් දවසට මාසෙන් මාසට අවුරුද්දෙන් අවුරුද්දට දියුණු වුණේ. ඉතින් එතනින් ඇත්තට මම දැනගත්තා මට ඒ වගේ ව්‍යාපාරයක් කරන්නත් ලොකු කැමැත්තක් තිබ්බා. මට දැනගෙන හිටියේ නෑ මං ඇත්තට විලාසිතා පැත්තෙන් එච්චර කැමැත්තක් තියෙනවා කියලා. නමුත් ඒක කරගෙන යනකොට ඒ කැමැත්ත වැඩි වුණා. ඉතින් එතනින් තමයි ඇත්තට ඒ කැමැත්තක් මං හිතන්නේ තියෙන්න අවශ්‍යයි මොන හරි දෙයක් කරනකොට. නැත්තම් මං හිතන්නේ ඒක දියුණු වෙන්නේ නැහැ. ඉතින් ඒ කැමැත්ත ඇත්තට මේ තිබුණා. මට ලොකු කැමැත්තක් තිබ්බා ඇත්තට දවසින් දවසට ව්‍යාපාරය දියුණු කරන්න. ජීවිතය කියන තැනදී බොහෝ දේවල් මතක් වෙනවා. අපි යම් කිසි තැනකට අපේ ජීවිත ගෙනියනවා නම් ඒ ගමන, ඒ පාත් එකේදී අපිට හම්බ වෙන අභියෝග, අපේ ජීවිතේ නොඑක් විදිහේ කම්කටොළු බාධා පැමිණෙනවා. ඒ සියල්ලක්ම අපි අභියෝගයක් විදිහට ගත්තොත් ඒ ජීවිතයේ යන ගමන අපිට මගදී නවතන්න වෙනවා. නමුත් හිතා ගන්න ඕන දෙයක් තමයි ජීවිතේන හැම අභියෝගයක්ම, හැම බාධකයක්ම අපිට ලැබෙන්නේ තවත් ජීවිතේ ජය ගන්න අවස්ථාවක් උදා කරමින්. මේ ඇය ඇගේ ජීවිතයට ආව අභියෝග ගැන ඔබට කියන කතාව. ඒ වගේ
ව්‍යාපාරයක් පටන් ගත්තී අතර හුඟක් අභියෝගය ඇති වුණා කියන්නේ ලොකුම ඒක අභියෝගය තමයි මට ව්‍යාපාරයක් මේ කරන්න අතර කිසිම ඉගෙන මම කිසිම දෙයක් ඉගෙනගෙන තිබ්බේ නැහැ කිසිම දෙයක් දැනුවක් තිබ්බේ නැහැ කොහොමද කරන්න කියලා ඉතින් අතර අර ෆයිනෑන්ස් මාකටිං HR ඒ වගේ දේවල් අතර කිසි දෙයක් මම දැනගෙන හිටියේ නැහැ නමුත් මං හිතන්නේ මං දන්න අයගෙන් සමහර විට මේ දේවල් අහගෙන කොහොමද කරන්නේ මගේ අයියාත් ෆයිනෑන්ස් පැත්තේ හිටියේ ඉතින් මං එයාගෙන් ඇඩ්වයිස් ඉල්ලගෙන ඒ විදිහට තමයි අතර ටිකින් ටික දියුණු වුණේ අනිත් එක ඒ ගැන ඉගෙන ගන්න එක මං හිතන්නේ වැද මේ මට ලොකු කැමැත්තක් තිබ්බා ඉතින් මම හිතන්නේ හැමදාම මොන හරි ඉගෙන ගන්න පුළුවන් අපිට අපි නොදන්න දේවල් ගොඩක් තියෙනවා ඉතින් දැනුත් ඇත්තට මම හිතන්නේ හැමදාම මොන හරි අලුත් දෙයක් ඉගෙන ගන්න ඕන ඒකට තමයි ඇත්තට දවසින් දවසට දියුණු වෙන්නේ ඉතින් ඒක තමයි මට තිබ්බ ලොකුම අභියෝගේ නමුත් මාසින් මාසට අවුරුදුෙන් අවුරුද්දට ඒකන මේ ඉගෙනගෙන ඊට පස්සේ ඒ වගේ ඒ විදිහ තමයි ඉදිරියට ගියේ මම කරන දේවල් වලින් මම කවදාකවත් අතර හිතුවේ නෑ මම කාන්තාවක් මම කොහොමද මේවා කරන්නේ මට කවදාකවත් ඒ වගේ අතර හිතට ආවේ නෑ අපි හැමෝම ඇතුලේ මම හිතන්නේ ලොකු ශක්තියක් තියෙනවා අපි මේ ශක්තිය සමා විට පාවිච්චි කරන්නේ අපි දන්නේ ඒක අපි ඇතුළ තියෙනවා කියලා අපිට සමහර විට අපිට හැමතිස්සෙම පිටින් කියන දේවල් ගැන අපි අහනවා ඉතින් එතනින් අහන දේවල් ගැන අපි ඊට පස්සේ දුක් වෙනවා නැත්නම් අපි එතනින් ගොඩක් දේවල් නවත්තනවා අපි කරන්න පුළුවන් දේවල් මෙයා ඒක කිව්වා රෑ මේක කිව්වා ඉතින් කොහොමද මං කරන්නේ ඔය වගේ දේවල් තමයි දැන් ඇතර හුඟක් වෙන්නේ පුංචි කාලේ ඉඳන් අපි දකින සිහින තියෙනවා ඒ හීන හැබෑ කරගන්න අපි පුංචි කාලේ ඉඳන් බොහෝ සෙයින් වෙහෙස දරනවා නමුත් අවස්ථාවක් හිමිවන්නේ නැහැ අපිට ඒ හීනය හැබෑ කරගන්න අපේ ජීවිතයේ සාර්ථකත්වයේ කරගන්නා මාර්ගයතරදී නමුත් අපේ ඒ හීනය අපේ හදවත තුළ තිබෙනවා ඔටාරා දෙල් ගුණවර්ධන කියන ඇය ඇගේ සිහිනය මේ සියල්ලක්ම අමතක කළා. ඒ සිහිනය වෙනුවෙන් කැපවෙන්න උත්සාහ දරන අවස්ථාවක් තමයි මේ. 1200කට වඩා පිරිසක් හිටියා ඊට පස්සේ ඊට අමතරව ගොඩක් සප්ලයර්ස්ලා හිටියා සමහර විට 10 ගණන් වලට වඩා මේ සප්ලයර්ස්ලා හිටියා. ඉතින් මං හිතන්නේ ඕන දෙයක් කරනකොට අපිට තනියෙන් මොනවත් කරන්න බෑ. මේ කම්පැනි එකක් හදනකොට මේ සාමාන්‍යයෙන් කරන්න ඕනේ එක දවසක් තමන් නැතුවවත් ඒ ව්‍යාපාරේ ඉදිරියට යන්න පුළුවන් වෙන විදිහට තමයි හදන්න අවශ්‍ය. නැත්තම් මම හිතන්නේ මේ ව්‍යාපාරේ හොඳ විදිහකට හදලා නැහැ. මම අතර කවදාකවත් හිතුවේ නැහැ මම ව්‍යාපාරේ විකුණනවා කියලා. නමුත් මම හැමතිස්සෙම දැනගත්තා මේ විදියට මේ එක දවසක් ආවොත් ඒක ඇත්තට එක මට්ටමකට ඇවිල්ලා තියෙනවනේ වෙන කාට හරි ඒ ව්‍යාපාරය අරගෙන ඊටත් වඩා ඉදිරියට ඊටත් වඩා දියුණු කරන්න පුළුවන් විදියකට කියලා. ඒ විදිහට තමයි සාමාන්‍යයෙන් මේ ව්‍යාපාරවල හදන්නේ. ඉතින් අවුරුදු 25කට පස්සේ මං හිතුවා අතර මට හුඟක් ලොකුම කැමැත්ත තිබ්බේ මට මේ සතුන් මං කිව්වා වගේ සතුන් සහ පරිසරය සමග සහ මිනිසුන්ගේ ජීවිතවල වෙනස් කිරීමට තියෙන ලොකුම කැමැත්ත. ඉතින් ඇත්තට ව්‍යාපාරයක් කරද්දී මිනිසුන්ගේ ජීවිතවල ගොඩක් වෙනස් වෙනවා. එහෙ ඇත්තට හුඟක් මං හිතන්නේ අවුරුදු 25 ඇතුළත මං හිතන්නේ සමහර විට 7000ක් 8000ක් වගේ මිනිසුන්ගේ ජීවිතවල වෙනස් වෙලා තියෙනවා. ඒගොල්ලන්ට අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා. ඒගොල්ලන්ගේ පාවල් වලට මේ සල්ලි ලබා දෙන්න පුළුවන් වුණා මේ ව්‍යාපාරේ වැඩ කළා. ඉදිරියට ඊටත් වඩා හොඳ රස්සාවල් ගන්න පුළුවන් විදියට ඒ මට්ටමට ඇවිල්ලා හිටියේ හුඟක් දෙනෙක්. නමුත් පරිසරයේ පැත්තෙන් සහ සතුන් පැත්තෙන් මං හුඟක් දේවල් කරත් මං හිතුනේ තවත් දේවල් කරන්න අවශ්‍යයි කියලා. මං හිතන්නේ ලංකාවත් අපි දැන් ඉන්න ස්ථානය බලනකොට ඒ පැත්තෙන් ගොඩක් අඩුපාඩු තියෙනවා. අපේ පරිසරය ගොඩක් විනාශ වෙනවා. අපේ සතුන්ට මේ කටහඬක් නැහැ කතා කරන්න. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට ගොඩක් දුක් විඳිනවා. බොහොම අවස්ථාවල හුඟක් දුක් විඳිනවා. ඉතින් මං හිතන්නේ මම මේකෙන් අයින් වුණොත් මට ඒ පැත්තට ලංකාවට සහ පරිසරයට සහ සතුන්ට ඒ වගේම ඒ තුනම බලනකොට මිනිසුන් නැතුව ඒකත් මිනිසුන්ගේ ජීවිතත් මේ
හොඳ කරන්න නැතුව ඒවට වෙනසක් කරන්න බැහැ. ඉතින් ඒ පැත්තෙන් මොන හරි ලොකු වෙනසක් කරන්න කියලා මට කැමැත්ත තිබ්බේ. ව්‍යාපාරයක් කරද්දී අතර වෙලාව ගොඩක් අඩුයි ඒ වගේ දේවල් වලට මේ එකතු වෙන්න. ඉතින් මං හිතුණා අවුරුදු 25ට පස්සේ මේක අතරලා ඒ පැත්තට යන්න. අනිත් එක මම හිතන්නේ අපි මිනිස්සුන් හැටියට ගොඩක් හැමතිස්සෙම අපිට ලොකුම මේ ප්‍රශ්නේ තියෙන දේවල් අතාරින්න. ඉතින් මම හිතන්නේ ඒකත් ලොකු චැලෙන්ජ් එකක් මං ගත්තේ අවුරුදු 25කට පස්සේ මේ ළමයෙක් වගේ හදාගත්ත ව්‍යාපාරයක් අතාරින්න. ඉතින් ඒ පැත්තෙත් ඇත්තට ලොකු මම හිතන්නේ ලොකු ස්ටෙප් එකක් මට ගන්න පුළුවන් වුණා. ඉතින් මම හිතන්නේ ඒ වගේ කාරණා නිසා තමයි මම වෙනසක් ඇති කරේ. අපි ජීවිතේ මම හිතන්නේ හැමතිස්සෙම හොයන්නේ අපේ සතුට. නමුත් මම හිතන්නේ අපේ වවට දේවල් බලනකොට අපි හැමතිස්සෙම මේ සතුට පිටිපස්සේ දුවනකොට ඇත්තට කවදාකවත් අපි වැඩි මේ සතුටු වෙන්නේ හැමතිස්සෙම වැඩියෙන් දේවල් ඕනකොට හැමතිස්සෙම වෙනත් දේවල් පිටිපස්සෙන් දුවනකොට ඇත්තට සමහර විට ගොඩක් දුක් වෙනවා. ඉතින් මම හිතන්නේ ඇත්තට ඒ සතුට කියන්නේ අපේ ඇතුළේ තියෙන සතුට අපිට එළියෙන් ලැබෙන දේවල් නෙමෙයි, අපි මුදල් වලට ගන්න දේවල් නෙමෙයි. අනිත් එක මම හිතන්නේ අපිට සතුටක් මේ ලැබෙන්නේ අපේ රටේ අපේ මේ අවට ඉන්න අයත් සතුටු ජීවිතයක් ගත කරනවා නම් විතරයි. සමහර විට අපි හැමතිස්සෙම සක්සස් ගැන කතා කරනවා, අපි හැමතිස්සෙම සක්සස්ෆුල් වෙන්න කැමති, කොහොමද මේ ඒ වගේ තත්ත්වයකට එන්නේ. නමුත් මම නම් හිතන්නේ සක්සස් කියන්නේ ඇතර හැමෝටම හොඳ ජීවිතයක් ගත කිරීම තමයි. ඉතින් මම හිතන්නේ අපි ඉන්ඩිවිජුවලි සක්සස්ෆුල් වෙන්න බෑ. අපේ ජීවත් වෙන අය මේ දුකින් ජීවත් වෙනවා නම් සතුන් ගොඩක් අමාරුවෙන් ජීවත් වෙනවා නම් ඉතින් ඒ නිසා තමයි මං හිතන්නේ සතුට ලැබෙන්නේ වෙන අයගේ ජීවිතයට හොඳ වෙනසක් කිරීමට පුළුවන් නම් පමණයි. මං හිතන්නේ අපි හැමෝම ඇතුළේ මොන හරි ගෝල් එකක් තියෙනවා, මොන හරි දෙයක් කරන්න කැමැත්තක් තියෙනවා. ඉතින් ඒක ඇත්තට මම හිතන්නේ ඒක අතරින් මේ හොඳ නැහැ. මං හිතන්නේ අපි හැමෝම ඉපදිලා තියෙන්නේ මේ ලෝකේ මොන හරි හොඳ ගෝල් එකක් මේ achieve කරන්න, මොන හරි හොඳ දෙයක් කරන්න. ඉතින් ඒ අනුවේ නැතර ඒ ගැන හැමතිස්සෙම හිතලා ජීවිතේ ඉදිරියට ගියොත් සමහර විට ඒක නිබේම ලැබෙනවා. ඉතින් මං ඉස්සලා කිව්වා වගේ මර හැමතිස්සෙම වටපිට ඉන්න අයගෙන් දේවල් අහන්න නැතුව සමහර විට තමාගේ ඇතුළෙම තියෙන මේ ගෝල් එක කොහොමද ඒක මේ achieve කරන්නේ, කොහොමද ඒක කරන්නේ. ඉතින් ඒක හැමතිස්සෙම ඒක හිතාගෙන තමයි ඉදිරියට යන්න ඕනේ. කවදාකවත් ඔබ හිතනවා නම් ඒක හරි දෙයක්, හොඳ දෙයක්, ඒක කවදාකවත් අත්හරින්න හොඳ නැහැ. ඒකවල මම හිතන්නේ කවදා හරි ඒක ඒ ගෝල් එක achieve කරන්න පුළුවන් වෙනවා. ඒ කරන්න ඕන දේ ලැබෙනවා. නමුත් ඒ ලැබෙන දේ මම හිතන්නේ හැමතිස්සෙම වෙන්න ඕනේ මොන හරි හොඳ දෙයක්. තමන්ට විතරක් නෙමෙයි හුඟක් පිරිසකට වෙනසක්, හොඳ වෙනසක් වෙන විදියකට තමයි ගෝල් එක හැමතිස්සෙම හදන්න ඕනේ. ලයිෆ් තුළින් අපි ඔබට කියන්න උත්සාහ කරන්නේ මෙන්න මේ කතාව. ජීවිතය කියන්නේ අපි හිතන දේම, අපි සාර්ථකත්වයට පත්වෙන දේම නෙමෙයි. අපේ හදවතේ හැංගිලා තිබෙන සතුට, අපේ හදවතේ හැංගිලා තිබෙන හීනය, අන්න ඒ දේ සාර්ථකත්වයට පත් කරගන්නව නම් අපේ ජීවිතයේ අපි හොයන සතුට තමයි එය. අපි ලයිෆ් තුළින් හැමදාම ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ දේ.